හලෝ කට්ටියටම ගලද තකතලයි මිස්ටර් ප්‍රවියත් එක්ක. ඉතින් අද මම මොකද ගෙනල්ලා තියෙන්නේ? අද ගෙනල්ලා තියෙන්නේ Fortnite එකේ ගේම් ප්ලේ එකක්. මේක මේ මම අහම්බෙන් ගහපු ගේම් ප්ලේ එකක්. මම මේ රීප්ලේ වලින් තමයි ගන්නෙ. මේක ඇවිල්ලා මගේ මේක කෙලින්ම මගේ වැඩිපුරම කිල්ස් ගත්ත එක සෝලෝ යුරෝ. හරි, අපි යව බලමු කොහොමද වෙන්නේ කියලා ගේම් ප්ලේ එකේ. දැන් අපි මහිතන්නේ ෆ්‍රයිට් එක යන්නේ තර්ඩ් පර්සන් තියන්නේ ගේ ප්ලේ එකක් විදිර අපි දාගම්ම එක කොම දෙක දන්න කොමත් සයින් කරා මහිතන්න පයිනවා පනිනවා අපි පනිනවා ගේම් ප්ලේ ඕකේ පසන් දාල වැඩන්න අපි පයිනවා. දැම එම මෙතර බැස්සකමම කිල් එකක් විතර ගන්නවා. ති අනු හයදනක් කියන්න විදි බලාගෙන තිම එත්තක ම මේක ම නවන පලේ කරන්න එකම ප්ලේ කරල තියෙන එක මිට. රෝය ගරට පේන ති මගේගේම් ප්ලේ අපි දැම් බලාගෙන ඉදිම එත්තකම කියවන්න මම එතකං ඉතින් අනිවාරම සබ්ක්‍රයිප් කරන්න ශය කරන්න මම කරන්නේ මන් දන්න තිකවර හරන්න ම කරන්නේ ගේම වීඩියෝ සහ ගේම් ප්ලේස් YouTube ගේමින් තමයි YouTube ගේමින් ඉන්ඩස්ට්‍රේක තමයි ඉන්න. ඉති ඉල්ලගෙන තමයි යාකෑවේ මේ මොකද මේ මට මගේ පස්සෙන් එලවෙලව ගහන්නවා. ඊට පස්සේ ඉල්ලගෙන කෑව ඇත්තටම කියනවන්නම් ගේම් ප්ලේ අරන කිල්ල අත්තියෙනවා. ඊට පස්සේ මම හීල්වෙලා ලූට්ස් ඔක්කොම අරගෙන ඊට පස්සේ මේ හරියේ තවත් වලියක් ගිය ම හිතන්නේ මර කිල්ල අගත්ත එකක් පෙන්න්න මේ තම ඇත්තම කියරන්න ම හොඳම විදියට ගහපුගේ එක ලෝකුල ස්සරහට බලන් ඉන්නක කලින් මගේ දේවනි මච්චක හර තුන්ගෙන මච්ච හර ම කිල් හතරක් එක්ක ම ෆෝට්නයිට් එකට මීට කලින් ගහලත්න ගුල් ෆෝට්නයිට් ගහන කට්ටිය දන්න ඇති ෆෝට්නයි් පට්ට මාර කියලා ඒ පට්ට නූබ එක තිවූ ඇත්තර මුූ මරන්න මට විල් ච්ච නූබෙක් නැත්ත උට ලූට් නෑ. ඉතින් ඊට පස්සේ මම අමු පිස්සුවක් කෙල කෙල ඔය හරි ඉන්නවා. ඒත් එක්කම කියන්න මම අලුතින් වැඩක් පටන්ගත්තා කමෙන්ට් සෙක්ෂන් කියලා. ඉතින් මං ඒකත් වීඩියෝ කරන්නම්. ඒකම සාමනයෙන් කරන්න සති දෙකකට එකක් වගේ තමයි. මොකද හැම සතිය මේක කරන්න බෑ. මම බ්ලොග්ස් කියන්න බලාපොරොත්තු වෙනවා එක දිගට නවත්තන්නතුව. මොකද ලංකාවේ බ්ලොග්ස් කරන කට්ටියට ගොඩක් කට්ටිය නෑ බ්ලොග්ස් කරන. තම හොඳටම කරන YouTube චැනල්ස්න්නේ තුනක් අතරක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඉන්නවා අශයෙන් බ්ලොග්ස් ඉන්නවා. ඊට පස්සේ නවා බ්ලොග්ස් මන් දන්න තරමින් ඉන්න. ඊටත් බ්ලොග්ස්ම කරන චැනල් කියලා චැනල්ස් නෑ ම හිතන්නේ. ඉතින් මගේ පළවෙනි දෙක ඇවිල්ල බ්ලොග්ස් ඇන් ගේමින්. ඊටත් අමතර මම වෙනත් වැඩ කරනවා. මගේ මල්ටි චනල්ලය මල්ටි මල්ටි ෆංශන් චනල්ලය දවස මේ හරි ලුට් කරගන්න පිස්සරහට යමු තාවකොට්ට ඒ හරි භග්ගය භග්ගය හරි. දස්සේ මම මෙතන ප්ලේන් එක ගත්තා. ඉතින් ප්ලේන් එක අරගෙන යද්දි මම හට්ස කරන්න දැන් දන්නවනේ දැන් ෂුවර්ණ මේ මම කියල ම මිට. ප්‍රවිය මේ ඉන්න මගේ මේ තියෙන මගේ ගෙල්පේ එක ෆෝට්නයිට් එක රීපලේස් වලින් තමයි මම එක අරන්තියෙන්නේ. හරින දැ මෙහෙම යනා මෙතන අහම්බෙන් කිල්ලා සෙට්ටුනා. ඔතන බලන්ගන්න ඔතන අතල්ලට වගේ වැඩිතියාගෙන ගියා. උට වැඩි වැඩි වැදිලා උකෝමන මලා. ඉටවස්සේ ඔත්තන තවත් මට ගහන්න දෙන්නෙක් ඇත්ති බයි උ දෙන්නටත් ගැහුවා. එක දෙන්න ගැතර වලියක් ගියා. ඒ වලිය අතර මැදදි තර්ඩ් පාටි කරෙන ඇතරම ගෙනවන තර්ඩ් පාටි කියන්න බෑ. ඒගේම තර්ඩ් පාටි ගැනම කද කියලා දන්නත්තන් ද විෂණයගේ දෙන්නෙක් ගාගන්න ම මැදර පැනල දෙන්නටමකේ මැද්දෙන් පැනල ගහන එක තමයි තර්ඩ් පාටි කරනවා කියලා කියන්නේ මම දන්න විදියට. හරිද? ඒත් එක්කම හරිද මනාද වෙන්න ඔය මට ගහන මට හොයාගන්න බැරු විදිිය කොයි පැත්ති ගහන කියලා එකේ ඉස්සර හැපැත්තෙන් ගහන්නේ මම තර මේ මට ඇතර වෙන අදාලත්වයක් තිබෙන ව මට ගහන එක මට සීරියස් ගහගේගේම් ගහන එක නෙවේතමක ෆෝට්නයි් කොහමටක් ගහන්න හම ගොද ෆෝට්නයි් ගහන්නේ ඇතරමිනම මේ අද දැම්මේ සති දෙකකි සති දෙකගේ ගේමක ඔන් කරේවත් නැතුව. ඉට පස්සේ එයා මට උතනාර මොනාද මේම දෙකක් ගැහුව මන්දන්න එක කියෙන නමනා
කොහමහරි ඉල්ලගෙනයි කෑවේ මගෙන් පැත්තකට වෙලා යන්න නැතුව මගේ මට ගහන්න ආවා. මම උට හෙඩ් ෂොට් ඇල්ලුවා, එකක් උඩ පැනලා යහුවා, අනිත් එක හරියටම හෙඩ් ෂොට් ලැබුණා. අපි දැන් හන්ට්ස් බලමු. එතකොට කිල් හතරක් එක්ක තව 30 දෙනෙක් ඉන්නවා. මේ ඉතින් මම මේ ගේම් එක ගැන සම්පූර්ණයෙන්ම කතා කරන්න. ඒත් එක මම සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යයෙන්. සබ්ස්ක්‍රයිබර්ස් 500ක් වගේ ඉන්නේ ඉතින්. පොඩ්ඩයි නෑ, ඇත්තටම කියනවා නම් සබ්ස්ක්‍රයිබර්ස් 500ක් තැන්ක් යූ ඔයගොල්ලොන්ට. මම 500 දැන් ඉක්මලා ඉන්න 510ක් විතර ඉන්නවා. බැලුවේ නෑ, ළඟදී අප්ඩේට් කරේ නෑ මම. ඉතින් 510ක් වගේ ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ යාළුවටක් කියන්න මට පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා. අඩුතර මේ සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් 1000න්වත් ඇති. මොකද චැනල් එක ඇත්තටම කියනවා නම් මම චැනල් එක පටන් අරන් අවුරුදු දෙකහම ආරකට වැඩි මාස 9ක් වගේ චැනල් එක නවත්තලා තිබ්බා. ඒක කිසිම කන්ටෙන්ට් එකක් නැහැ. ඇත්තටම කියනවා නම් ඉස්සර මාව සබ්ස්ක්‍රයිබ් කරන්න වටින්නේ නැහැ. ඔතන ඔන්න ඔතන ඇත්තටම කියනවා නම් කණා ෂොට් එකක් කණත් නෙමෙයි ඒක. ඇත්තටම කියනවා නම් මම ගැහුවා ඌට. අර අර ගැහුවා ඒ තර්ඩ් පාටි වීමක් නෙමෙයිනේ ඒක. උන් දෙන්න ඌ ආවේ මට ගහන්න. එතකොට එද්දී තවත් එක්කෙනෙක් ආව මට ගහන්න. උන් දෙන්නා ගහගත්තා. ඊට පස්සේ එතන අරුට ගහලා ඉවරදී මම හිතන්නේ අරුට ටැග් වෙලා තියෙන්නේ නැති හෙල්ත් එක බැහැලා. ඉතින් මං අරුට ගැහුවා හෙඩ් ෂොට්. මට පොඩ්ඩක් ඩැමේජ් කරන්න උට පුළුවන් උනේ නැහැ මට පෙන්වන්න විදියට. දැන් මෙතන තර්ඩ් පර්සන් තියෙනවා. ඩ්‍රෝන් ඇටච්. මේ ඩ්‍රෝන් ෆ්‍රී දාලා ඒ අපිට කැමරා ඇංගල් එක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ ළඟ දැන් මේ හරියේ පහල් පහලක නම් කිසිම වලියක් සෙට් වෙන්නේ නැහැ. ඒක නිසා මම පොඩ්ඩ ඉස්සරහට යවන්න. ඊට පස්සේ අයමත් මෙන්න මේ හරිය. කිල්ස් මට තියෙනවා කිල්ස් පහක් කොහම හරි තියෙනවා. මම ෆෝර්ට්නයිට් එක ඇත්තටම කියන ගේම් ප්ලේ ගේන්න. ඊට පස්සේ මෙන්න මෙතන. මෙතන සිරාම මෙතන මම ප්ලේන් එක ගියා. මගේ ප්ලේන් එක ඇත්තටම කියනවා ඩිස්ට්‍රොයි වුණා. ඒකට කවුරුත් එළි තියලත් නෙමෙයි මම හප්පගෙන ගිහිල්ලා එන මගද මගදී වුණා කරතබ්බ ටිකක් තමයි. මටත් එක්ක ටැග් වුණා. ඉතින් මම ඌටත් ටැග් කරා. උතේ ඌගේ ළඟ රූට්ස් වගේ තිබ්බා. ඒකෙන් මගේ ෂීල්ඩ් එකද කොහෙද මගේ නැතුව ගියා. ෂීල්ඩ් එක මගේ ෂීල්ඩ් එක නැතුව ගියා. මගේ හඩ් එක ඕපන් කරන්න නැත්තම් මම මිස්ටර් ප්‍රවීර් නෙවෙයි කියන්න පුළුවන් කාට හරි. කොහොමද කොහොමද හඩ් දාන්නේ? ඉස්සෙල්ලා මෙතන තිබ්බ නේද හඩ්ස් දාන්න? මතක නැහැ ෆ්‍රෙන්ඩ්ස්. හරි, ඊට පස්සේ මෙතන මේ හරිය කිසි දෙයක් වෙන්නේ. මම අන්තිම අයිමත් ඊළඟ වලියට ළඟට එනවා. මේක තමයි අන්තිම වලිය. මෙතන වීඩියෝ එක 8:34යි. ඉතින් මම මෙන්න මෙතන කපටිකමක් කරගෙන ඉඳියා. මේ මම පුළුවන් තරම් මම හිතුවේ මෙතෙන්ට සර්කල් එක සෙට් වෙයි කියලා අන්තිම සර්කල් එක. ඉතින් ඒක එහෙම වුණේ නැහැ. මේ මගේ අපරාධය මගේ මොනවද මේ ට්‍රප් ට්‍රප් දෙක අපරාධ. ඉතින් මේ මං අතන එළියේ ට්‍රප් එකක් දාලා තිබ්බ. මට කොහමරි කට්ටිය මරලම ට්‍රප්ස් හතරක් විතර හම්බුණා. එතකොට මේ මොහොත වෙද්දි කිල් හත හයක් කිල් හයයි. දැන් මම මෙතන පොඩ්ඩක් කැම් කරගෙන ඉන්න ඇතන කියනවනะ සද්ද අහගෙන ඉන්නවා. මේ මගේ හෙඩ්ස් ඕපන් කරන්න විදියන්න. ඔව් හෙඩ්ස් ඕපන් කරන්න විදියන්න. මම අනිත් ප්ලේ කෙනෙකුට පෙන්නන්නම්. එකෙක් බුෂයක් වෙලා ඉන්නවා, අනිත් එක උඩට යනවා, අනිත් එක මාව කැම් කරන් ඉන්නවා. ඉතින් මම මෙතන ඉන්නවා. මෙතන වලිය මම වලිය පෙන්නන්නම්. කොහොද මාව පෙන්නල වැඩක් නැහැ හරිය. මොකද මගේ වලියක් මං ගහද්දි මම පෙන්නන්නම්. මෙතන නෙමු කිලිස් දෙකයි. තු කිලිස් එකයි. ඒ ඉන්න මම නේද? ඔව් මම. ඉතින් මට ඔන්න ඔතෙන්දී උඩින් ටැග් කරනවා. ඇත්තම කියනවා මගේ ස්නයිපර් එකක් තිබ්බා. මම මෙතන අරුට ගැහුවා. ඒක වැදුන්නේ නැහැ. ඌ ඇතුලට ගියා වෙලෙම. මම ඔන්න ඔතන පොරක් ඇවිලිදී අර උතර මගේ අර උඩ බැලුන් එක දාගෙන ටැග් කරපු ඒවෙන් ටැග් වුණා. මට මෙතන එකක්වත් ටැග් වුණ නෑ මට උගෙන්. ඊට පස්සේ මම එතන මම මොනව හරි කරා. ඊට පස්සේ මගේ හේත් එක වැඩි කරගන්න හරි මොනව හරි කරා. ඊට පස්සේ මට උඩින් ඊට පස්සේ අයිමත් වදුනා. ඔය උඩින් වදිනවා. ඒක ටැග් වුණ නෑ මට ගැහුවා. අතන මගෙනවා නම් මම ඊට පස්සේ මෙන්න මෙතනින් උඩට පොඩ 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 නගරගෙන නගරගෙන ගියා අනාතයක් වගේ. ඊට පස්සේ සිරාම මෙන්න මෙතන සුපිරි වලියක් ගියා. ඇත්තටම කියනවා නම් මම මට ගේමින් මවුස් එකක් නැහැ. මෙන්න මේ මේ මේක තමයි මගේ මවුස් එක. ඔන්න ඔක. ඉතින් මේ මට ඇත්තටම කියනවා නම්
තුවක්කු මාරු කරන්න බෑ. අතේ කීබෝඩ් එකේ තියෙන හුරුවට එහෙම කීබෝඩ් මෙහෙම මෙහෙම ඔක්කොන්ට මාරු කරගන්න පුළුවන්. ඇත්තම කියනවනම් අර මේකේ ගන්ස් දාගන්න ඕනේ බිල්ඩ් කරද්දී එහෙම අර මේකේ සීන් ටිකක් තියෙනවනේ. ඉතින් ඔතන මම පොඩ්ඩක් සොර වුණා. ඊට පස්සේ කොහමද මම කිල්ලයක් ගත්තා. ඔය දැන් ඉන්නේ ලාස්ට් 3 දෙනා. මයි තව දෙන්නෙකු ඉන්නේ. මේ ඉතින් මුලින්ම කියන්න මේ ගේම් ප්ලේ කියන විදිහ හොඳයිද කියලා. නැත්තම් මට ගේම් එක අවදානේ කතා කරන්න වෙන්නෙත් නෑ. පිස්සුවක් කියන ගේම් ප්ලේ එකක් චොර වෙන ඔන්න ඔතන සුපිරි වලියක් ගියා. ඉතින් ඌට හරියටම ඌ බෑවා. මම මගේ බැලුන් එක දාගෙන මං කොහොම ගියත් මට අදාළ නෑ බැලුන් එක. සමහර කට්ටිය බැලුන් එක ගන්නෙත් නෑ. මම බැලුන් එක දානවා. මම ගේම් එක ගැන අත්‍යවම කියලා මම දන්නේ නෑ. මම බැලුන් එක දානවා. මට බැලුන් එක සෙට්. ඒක ඔන්න ඔතන මම දාන්න ගියේ මොනවද අර කෑම්ප් ෆයර් එකක් මට හීල් වෙන්න. ඒ ඔන්න ඔන්නයි ඔන්නේ ඔතන හේතුයෙන් මත තමයි ඔය ඔක්කොම ඔතන වෙන්නේ ඔටෝමැටිකලි. ඔන්න ඔතෙන්ට මම හිතලා නෙමෙයි එකක්වත් කරේ. ඇත්තට මගේ ට්‍රැප් එකක් දාලා තිබ්බා. ට්‍රැප් එකට අරු මාටුනෙත් නැහැ. ඔතන රිප්පේම් එක නිසා තමයි ඇත්තම කියනවා නම් මම මැරුණේ. ඔන්න ඔය විදියට ඇත්තම කියනවා නම් ඉවර වුණා. එයා වික්ටර් ගැහුවා. මේ විදිහට තමයි ඇත්තම කියනවා වැඩේ සිද්ධ වුණේ. සුපිරි වැඩෙක් හොයාගෙන ඉඳිමු. මෙන්න මෙයා වැඩෙක් වගේ. ආයි මම තම මම මරපු කට්ටිය නෑ. මම මට විතරයි මම හිතන්නේ ඒක කිල්ස් මේ ටයිප් එකෙන් තිබ්බේ. ඒ වගේ තිබ්බා. ඉතින් ඒ විදිහට තමයි උනේ ඇත්තටම කියනවා නම්. ඉතින් මෙන්න මේ ගේම් ප්ලේ කියන විදිහත් හොඳයිද කියනවා. මේ වගේ මෙහෙම වුණොත් මම රැන්ඩම් ගහන ෆෝට්නයිට් මම ඇත්තටම කියන රෙකෝඩ් කරලා එහෙම ගහන්න ගියේ නැහැ. මේ වගේ රැන්ඩම් ගහන ගේම් ප්ලේ එකක් ගේන්න මේ වගේ විස්තර විචාත්මයකින්. එහෙනම් ගිහිල්ලෙන්න මම මිස්ටර් ප්‍රවිය සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අනිවාර්යෙන්. සුපිරි වීඩියෝ එකක් ගේන්න තියෙනවා. ඒකත් අනිවාර්යෙන් ගේන්න. එන ගිහිල්ලෙන්න GG Mr. Raviya subscribe කරන්න. Stay cool.